සමාජ සංගායනා. නමස්කාර වේවා බුදුරුවනට, සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට, සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට, සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට, සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අප අද දවසේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සතර සතිපට්ඨානය තුළ ඒ පළවෙනි සතිපට්ඨානයට අයිති, ඒ කියන්නේ කායානුපස්සනාව, කයානුව බලමින් වාසය කිරීම කියන කාරණාවේ ඉදිරි පියවරයන් ගැන. දැන් පසුගිය වැඩසටහනේදී අපි ඔබට කියලා දුන්නා කායානුපස්සනාවේ පළවෙනි කොටස් ටික. ඒවා ඉතාම දීර්ඝ වශයෙන් විවරණාත්මකව අපි දේශනා කළේ නැහැ. එදිනෙදා ජීවිතයේදී තේරුම් ගන්න පුළුවන් ආකාරයට තමයි අපි ඔබට පැහැදිලි කරේ. දැන් අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන, ඒ කියන්නේ දැන් මුල් පියවර හැටියට පෙන්නවා ආනාපාන සතිය, හුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳව, ඒ වගේම ඉරියව් පිළිබඳව විවරණය කර ගැනීම ගැන, ඊළඟට සිහිනුවණින් සියලු කටයුතු කිරීම පිළිබඳව. ආනාපාන සති, ඉරියාපත, සති සම්පජාන. දැන් අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කායගත සති. මේකට කියනවා දෙතිස් කුණපය කියලා. ඒව නැත්තම් පිළිකුල් භාවය පිළිබඳව. ශරීරයේ තියෙන පිළිකුල් කොටස් දෙතිසක් තියෙනවා. දෙතිස් කුණප භාවනාව. එතකොට මේ ශරීරය හැදිලා තියෙන්නේ කෙස්වලින්. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහරු, අට්ටි, අට්ටි මිජ්ජා, වක්ඛං, හදයන්, යකනං, පිලෝමකං, පියකං, පප්පාසං, අන්තං, අන්තගුණං, උදරියං, කරීසං, පිත්තං, සෙම්මං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සුවස, කේලෝ, සිංගානිකා, ලසිකා මුත්තං, මත්තකේ මත්ත ලුංගන්ති. ඒ ගාථා රත්නය තුළින් පින්වත්නි අපි ඉගෙන ගත්තේ මේ ශරීරයේ තියෙන අසුභ කොටස් 32 ගැන. එතකොට මේ ශරීරයේ තියෙන අසුභ කොටස් මෙනෙහි කිරීම කායගත සතිය. දැන් බොහෝ අයට මේ අසුභ කොටස් මෙනෙහි කිරීම ගැන කියනකොට හුඟක් ජුගුප්සාජනක පිළිකුල් සහගත අදහසක් ඇති වෙනවා. හැබැයි බුද්ධ දේශනාවට අනුව හරි වෙනස්. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ පිළිකුල් කොටස් මෙනෙහි කිරීමම කෙනෙකුගේ පිවිතුරු බවට, කෙනෙකුගේ අවබෝධයට, කෙනෙකුට සසරින් නිදහස් වෙන්න උපකාර වෙනවා කියන එක. එතකොට දැන් කේස්, දැන් මේ ශරීරයේ තියෙනවා කේස්. දැන් මේ හිමිදුරු දෑසන කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අපේ මේ පිළිකුල් කොටස් ගැන නෙමේ කියන්නේ කියලා. නමුත් කුල්ල කියලා මහරහතන් වහන්සේ නමක් ඒ කාලේ වැඩ හිටියා. ඒ කුල්ල මහරහතන් වහන්සේ සඳහන් කරන්නේ ඒ දෙතිස් කුණපයන් මෙනෙහි කිරීම උන්වහන්සේට නම්
සංගීත සන්දනියක් වගේ කියලා. සංගීත සන්දනියක්. ඒ දෙතිස් කුණපේ මෙනෙහි කිරීම. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙතිස් කුණපේ මෙනෙහි කිරීම අමෘතයේ වළඳනවා වගේ දෙයක් කියලා. එතකොට අපි අමෘතයේ වළඳනවා වැනි දෙයක් තමයි මේ දෙතිස් කුණපේ මෙනෙහි කිරීමෙන් වෙන්නේ. නමුත් සාමාන්‍ය කාම ලෝකයට නම් දෙතිස් කුණපේ මෙනෙහි කිරීම කියලා කියන්නේ ඉතාම අමාරු පිළිකුල් සහගත ජුගුප්සාජනක දෙයක්. දැන් එකල බලන්න දැන් ඒ පිළිකුල් සහගත දේවල් හොඳට මෙනෙහි කරලා ඒ උතුම් අරහත් ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලාට කිසිම ආකාරයක පිළිකුලක් දැනෙන්නේ නැහැ. දැන් එක්තරා අවස්ථාවක අපේ සාරිපුත් එක්තරා අවස්ථාවක අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ලාදුරු රෝගී කෙනෙක් දානයක් පූජ කරා. කැඳ ටිකක් පූජ කරා. ඒ කැඳ ටිකක් පූජ කරන අවස්ථාවේදී ඒ ලාදුරු රෝගී කෙනාගේ ඇඟිලි පුරු එල්ලි එල්ලි තිබුණේ. එසා හැන්දෙන් අර කැඳ ටික පූජ කරන අවස්ථාවේ පාත්‍රයට පූජ කරනකොට යන්තම් අත වැදිලා අර ඇඟිලි පුරුකක් වැටුණා පාත්‍රයට. දැන් අපිට නම් ඊ පාත්‍රයේ තියෙන මං හිතන්නේ කැඳ ටිකත් අයින් කරලා ඊට පස්සේ පාත්‍රෙත් 6-7 වතාවක් හොදලා සබන් දාලා ආපහු ඒ පාත්‍රේ නම් ආහාර ගන්න හිතෙන්නේ නැති තත්වයක් වෙන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට. පිඟානකට නම් ඒ පිඟාන ගන්නෙකුත් නැහැ. නමුත් අර මහාකාශ්‍යප මහරහතන් වහන්සේ බැලුවා මේ අහිංසක මිනිසයා බොහොම ශ්‍රද්ධාවෙන් මේ කැඳ ටික පූජ කරේ මෙයාට නිවන් මාර්ගට උපකාර වෙන්න සුගතියට යන්න මම මේ කැඳ ටික වළඳන්න ඕන කියලා පැත්තකින් වාඩි වුණා. ඒ කෙනා බලාගෙන ඉඳද්දි අර ලාදුරු රෝගියා. දැන් අර ඇඟිලි කෑල්ල පාත්‍රය ඇතුලේ තියෙන්නේ. උනාසේ බොහොම පරිස්සමින් ඇඟිලි දෙකකින් අල්ලලා අර පුරු කෑල්ල අරගෙන පාත්‍රයෙන් එළියට වීසි කරා. වීසි කළා උන්වහන්සේ අර කැඳ ටික වැළඳුවා. මම බලන්න. ඒක බලාගෙන හිටිය අර ලාදුරු රෝගියා. බලාගෙන ඉඳලා පුදුම සතුටක් ලැබුවා. ටික දවසකින් මෙයා අභාවයටපත් වුණා. අභාවයටපත් වෙලා ඒ පිනෙම්ම දෙව්ලොව දේවතාවියක් වෙලා මෙයා උපදිනවා. දෙවි කෙනෙක් වෙලා උපදිනවා. එතකොට පින්නන්නේ දැන් පේනව නේද රහතන් වහන්සේලා මේ කායගත සතිය හොඳට පුරුදු කරලා තියෙන නිසා ඒ අපිට පිළිකුල් කියලා හිතන දේවල් උන්වහන්සේලාට එහෙම පිළිකුලක් නැහැ. එතකොට උන්වහන්සේලාගේ ඇලීමක් නැහැ. උන්වහන්සේලාගේ ගැටීමක් නැහැ. අපිට නම් දැන් පාරේ අසූචි ගොඩක් දැක්කොත් සුනකේකුගේ අපිට අග්ගාලා අපේ මූණ ඇඹුල් වෙලා යනවා අප්‍රියයක් එනවා. නමුත් රහතන් වහන්සේ නමකට කුණු වෙලා ගිය සමහරට මිනිස්සෙකුගේ දුර්ගන්ධය හැමන සිරුරක් දැක්කා කිව්වත් එහෙම වෙන්නේ නැහැ. ඒ මොකද සංස්කරණය කළා තියෙනවා මනස වසර ගණනාවක් තිස්සේ. උන්වහන්සේලා අවබෝධ කරගෙන තියෙනවා මේකේ ස්වභාවය මේකයි කියලා. ඒ නිසා අපිට මේක වඩන්න පුළුවන් භාවනාවක් හැටියට. දැන් ඔබ උදෑසන කාලේදී හැමදාම යන තැනක් කොහෙද? බාත්รูම් එක. දැන් අද අපි කියන්නේ බාත්รูම් එක. නාන කාමරේ. සමහරු කියනවා ටොයිලට් එක කියලා. සමහරු කියනවා වැසිකිළිය කියලා. කොහොම හරි කමන්නේ අද අපි ඊටාම පහසුවෙන් ගෙවල් වල හදාගෙන තියෙනවා. ඒ කාලේ නම් ඔය ටොයිලට් එක වැසිකිළිය ගෙදරින් ඈතින් තිබුණේ. දැන් අපේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා මේ බාත්รูම් එක. ගේ ඇතුළෙමයි තියෙන්නේ. අපි විශේෂ තැනක් දීලා තිනවා ඒකට. ඒතකොට තමයි පහසු. ඒතකොට අනිවාර්යෙන්ම අපි මේ බාත්รูම් එකට උදේ යන්න ඕන. උදේ යනවා. ඒතකොට පින්වත්නි, ඔන්න අපි දත් මදිනවා. දත් මදිනකොට අපි කල්පනා කරොත් මේ ශරීරයේ තිබෙන මේ දත් මේව කවදා හරි ඉතින් අපි මැද්දට මේව කුණු වෙලා යනවනේ. ඒ වගේම මේ වෑයන් ඇත්තටම මේ මැදලා හොඳට තියාගත්තේ නැත්නම් දුර්ගන්ධය හැමනවනේ. සමහරට මැදලා තිබුණත් දුර්ගන්ධය හැමනව වෙන්න පුළුවන්. ඒකනේ සමහර අය අර විවිධාකාරයේ දන්තා ලේපයන් පාවිච්චි කරන්නේ. ඒ වගේම විවිධාකාරයේ ඒ මුඛ සෝදන ඒ ආකාරයේ තරලයන් නැත්නම් ලික්විඩ් කියලා අපි කියනවා ඒවා පාවිච්චි කරන්නේ. එතකොට එහෙනම් මේ දත් කුණු වෙලා යනවා. ඒ වගේ දිරලා යනවා.
අනිත්ක මේ ශරීරයකනේ කුණු වෙලාම යන ශරීරයකනේ පිහිටලා තියෙන්නේ. මේවා ඒ විදියට තියෙන දේවල් අපිට ඕන විදියට පවත්වන්න බෑ. මේවා අනිත්‍යයි. අන්න එහෙම කල්පනා කිරීමක් තමයි මෙතෙන්දි කරන්නේ. ඊළඟට දැන් බලන්න කෙස් ටික. අනිත්ක ඔය දත් පොඩි කාලේ ඔබට මතක ඇති ඔබට තිබුණ කිරි දත්. මටත් මතකයි අපි ওই කිරි දත් අරගෙන කඩලා ගියාට පස්සේ ඒව ගැලවිලා අතට එනවනේ. චූටි දත්. අපි මොකද කරන්නේ? ඔය දත වීසි කරනවා වහලෙට. අපි හිතන්නේ මේ අපිට දත දෙන්නේ කවදා හරි මේ ලේනෙක් කියලා. ලේනෝ ලේනෝ මේ දත අරගෙන කැකුළු දතක් දියෝ කියලා වහලෙට දානවා. ඉතින් කාලයක් ගියාම දතක් කෙනකොට මටත් මතකයි පොඩි කාලේ මාත් හිතුවේ ඇත්තටම මේ ලේනෙක් තමයි මට දත දුන්නේ කියලා. එහෙම නෙමෙයි බලනකොට මේ ස්වභාවිකව අපිට ලැබෙන දෙයක් මේ. ඒ නිසා පින්වත්නි ඒ කාලේ ඉඳලා බලපුවම ඒ කිරි දත් ටිකට මොකද වුනේ? දැන් කොහෙද ඒවා තියෙන්නේ? ඊළඟ පසු කාලීනව අපේ දත් සමහරලාට වැටුණා. දැන් ඔබගේ දත් නම් කොච්චර වයසක අයගේ දත් වැටිලා ඇද්ද? ඒ දත් කෝ? ඊළඟට සමහර තැන්වලට ගිහිල්ලා අර නරක් වෙච්ච පණුව කාපු දත් ගැලෙව්වා. ඒ දත් කෝ? ඉතින් ওই විදිහට බලනකොට අපිට පේන්නේ නැත්නම් අපි දන දනම මේ දත් අනිත්‍ය වෙලා ගියානේ නේද? ඉතින් අන්න එහෙම කල්පනා කිරීම. එතකොට මේ කේස් ගැන අනිතක ලොම් දැන් අපි බාත්รูම් එකේ ගිහිල්ලා මූණ හොදලා ඇඟ හොදලා නාලා බලනකොට තමන්ගේ ශරීරයේ තියෙන මේ ලෝමයන් ගැලවිලා බිම වැටලා තියෙනවා අනන්තවත් පේන්න තියෙනවා. ඕන කෙනෙක් බලන්නකො. එතකොට ඒවා වැටිලා යනවා. මහ පොළොවට ගිහිල්ලා ඒවා පස් වෙලා යනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තම මේ කෙස් දැන් හරිම ලස්සනටනේ කෙස් ටික හදාගන්නේ. දැන් සමහර කාලෙන් කාලෙට එක එක ආකාරයේ මේ අපි කියන්නේ ඒවට ඉංග්‍රීසියෙන් කියන්නේ hair style කියලා. පිරිමියයට එක වර්ගයක hair style එනවා, කාන්තාවන්ට එක වර්ගයක එනවා. දැන් මේ කාලේ හුඟක් කාන්තාවන්ට තියෙන මේ straight, ඒ කියන්නේ කෙලින් straight කරනවා කියලා කියනවා. පහුගිය කාලේ තිබුණේ පිරිමියයට මේ ඒකට කිව්වේ මොකක්ද දන්නවද? නෑබිලි කට් එක කියලා. තව කාලයක් ගියාම ආවා මේ සම්පූර්ණ හිස බූගානයක. ඒකට කියන්නේ තට්ට කට් එක කියලා. ඒයි තාම ඉන්නවා. තව කණ්ඩායමක් මේ මෑතකදී ආවා. ඒක තමයි මුගත ජනප්‍රිය වුනේ. ඒකට කියන්නේ කරමල් කට්ටේ කියලා. ඒ කියන්නේ කොගුලෙක්ගේ පෙඳයක් වගේ කරමලක් වගේ කට් එකක් ගැව්වා. දැන් ඉස්සරහට මොන කට් එකක් එයිද දන්නේ නැහැ. මොන කට් එකක් ආවත් අනිවාර්යයෙන්ම කෙස් ටික ඔය කළු කෙස් සුදු වෙලා යනවා. ඉතින් මේ මම මේකෙන් අදහස් කරන්නේ කෙනෙක් අලංකාර විදියට කොණ්ඩේ හදාගෙන ඉන්න හොඳ නැහැ කියන එක නෙමෙයි. මම මේකෙදි අදහස් කරන්නේ කෙනෙක් ඒ විදියට අලංකරණය කරලා විවිධාකාරයේ ඒ හිස කෙස් වලට විවිධාකාරයේ සාතු සප්පායම් කළාට මේවා අනිත්‍යයි, මේවා පිළිකුල් සහගත දේවල්. පිළිකුලයි. පිළිකුලයි කියලා කල්පනා කරන්න ඕන. ඒ නිසා මේ කෙස්, මේ ලොම්, මේ නියපොතු, මේ දත්, මේ සම්, මේ මස්, මේ නහර, මේ අට, මේ ඇට, මේ ඇටමිදුළු, මේ වකුගඩු, මේ හදවත, මේ කුඩා බඩවල්, මේ මහ බඩවල්, මේ සියල්ල පින්වත්නි පිළිකුල්. ඊළඟට සෙම, සොටු, සැරව, ලේ, සඳමිදුළු, මුත්‍ර, දහදිය, මේ හැම එකක්ම පිළිකුල් දේවල්. හැබැයි අපිට පේන්නේ නෑ ඒක. මොකද අපිට පැහැදිලිව පේන්නේ බාහිර සමයි. සමහර අයගේ රන්වන් පාට, සමහර අයගේ තලෙලලුයි, සමහර අයගේ සුදුයි, සමහර අයගේ කළුයි. කොයි විදිහට හරි කමන්නේ මේ සමගින් වැහිලානේ මේ ශරීරයේ තියෙන්නේ. ඒ නිසා අපිට අභ්‍යන්තර ආයතන ටික පේන්නේ නැහැ. ඇත්තටම සමගින් වැහෙන්නේ නැත්තම් මේ ශරීරය බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ කපුටෝ ඔවුන්ගේ ආහාරය බවට පත් කරගන්නවා. අපි දැන් මේ වාසනාවට එහෙම ඇවිදින්නේ සමතියනින්ද. ඒ සමතියනින්ද තමයි අපිට මේ කිසිම ආබාධයක් නැත්තේ. නැත්තම් මේ අභ්‍යන්තර අවයව ටික පේන්න පටන් ගත්තොත් ඒ කියන්නේ දැන් හදවත, නහරවැල් මේ අපේ වුණොත් එහෙම අර සත්තු ඒවට කොටනවා. ඉතින් ඒ නිසා පින්වත්නි මෙවැනි ශරීරයක් දරාගෙන තමයි අපි මේ ඉන්නේ. මේ වගේ පිළිකුල් සහගත දේවල් තමයි අපේ ශරීරය ඇතුලේ තියෙන්නේ. එහෙම තියාගෙන අපි බාහිරයක පෝෂණය කරන්න හදනවා. ඒ පෝෂණය කරන්න කොච්චර උත්සාහ කළත් අනිවාර්යයෙන්ම ඉස්මතු වෙලා එනවා අභ්‍යන්තරයේ තියෙන පිළිකුල් සහගත දේවල්.
අනිත් එක මේ නව දොරටුවකින් මේ විවිධාකාරයේ අසූචි වාහනය වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක පැහැදිලිව සත්‍යක්නේ. ඒක හැබවම අත්විඳිනවා. නමුත් අපි ඒක කතා කරන්නේ නැහැ. ඒකට විවිධාකාරයේ උපක්‍රම පාවිච්චි කරලා අපි යථාර්ථයේ වහලා අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. කෙනෙක් තමන්ගේ තිබෙන පිළිකුල් සහගත දේවල් පිළිබඳව සාකච්ඡා නොකලට එය ප්‍රකට නොකලට ගැටලුවක් නැහැ. නමුත් මේ වගේ ශරීරයක් තමයි අපි දරාගෙන ඉන්නේ කියන එක සිහි කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කායानुපස්සනාවේ එකංගයක් ඇටියෙද. ඒක බුද්ධ දේශනාවක්. නැත්නම් කෙනෙක් මේ උදේ පාන්දර මේ ස්වාමීන් වහන්සේ මොනවාද අපිට මේ කියන්නේ ඈ දැන් බලන්නකෝ මේ පිළිකුල් කියලා කියනවනේ කියලා සමහර කෙනෙකුට අර ජුගුප්සාජනක හැඟීමක් එන්න පුළුවන්. ඒක මගේ අදහසකින් මේ දේශනා කරනව නෙමෙයි. මම මේ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා මේ විදියටත් කල්පනා කරන්න. එතකොට එක පැත්තකින් කල්පනා කරන්න කිව්වා මොකද්ද? හුස්ම ඉහළ පහළ යන එක පිළිබඳව විමර්ශනය කරන්න කිව්වා. ඊළඟට ඉරියව් ඉඳගෙන ඉන්නකොට, සක්මන් කරනකොට, සැතපී ඉන්නකොට, හිටගෙන ඉන්නකොට ඒ ගැන අවධානයෙන් ඉන්න කිව්වා. ඊළඟට සියලු කටයුතු වලදී කොහොමද සිහියෙන් කටයුතු කරන්න කියන කාරණාව කියලා දුන්නා. ඊළඟට දැන් මේ විදිහට මේ පිළිකුල් සහගත දේවල් ගැන හොඳට අවධානය යොමු කරලා කටයුතු කරන්න කිව්වා. එතකොට ඒක හොඳ භාවනාවක් වෙනවා. ඒකට අපි කියනවා පිළිකුල් භාවනාව කියලා. ඊළඟට පින්වත්නි ඊළඟ කොටස හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? ධාතු මනසිකාර. ඊළඟ කොටස හැටියට දේශනා කරනවා නවසීවතික. දැන් අර කලින් කියපු ජුගුප්සාජනක හැඟීම් ඇතිවන, ඒ කියන්නේ දෙතිස් කුණපය ගැන කල්පනා කරනකොට කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒකena ඒව ගැන වැඩි කල්පනා කරන්න නොගිය කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ ගැටලුවක් නැහැ. මේක විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා ඉලක්ක කරලා දේශනා වෙන දෙයක්. හැබැයි භික්ෂුන් වහන්සේලාට දේශනා කරාට ගිහි අයටත් අදාළයි. මොකද අතීතයේ හිටපු අපේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණක් පිරිස මේවා ගැන හොඳට විමර්ශනය කරලා තියෙනවා. එතකොට අපේ ප්‍රශ්නත් ගොඩක් අඩු වෙනවා. දැන් අපි අනවශ්‍ය විදියට මේ කාලේ මේ රූපේ අලංකාර කරන්න ඈ සල්ලි ගොඩාක් වියදම් කරනවානේ. බියුටි කියලා දැන් එක පැත්තකින් ඇඳුම් වලට අපි ගොඩාක් සල්ලි වියදම් කරනවා. එක පැත්තකින් ආහාර වලට ගොඩාක් සල්ලි වියදම් කරනවා. එක පැත්තකින් මේ අලංකරණයට ගොඩාක් සල්ලි වියදම් කරනවා. අපේ දරුවන්ට උගන්වන්න තියෙන සල්ලි, අපේ ව්‍යාපාරය සාර්ථක කරගන්න තියෙන සල්ලි, අපේ ගේ හදාගන්න තියෙන සල්ලි, කෙනෙකුට වාහනයක් ගන්න තියෙන සල්ලි, සමහරලාවට මේ කරුණු වලට යොමු වෙලා මේ අපිට සල්ලි නෑ බලනකොට ණය වෙනවා. ඇත්තට මේවා පාලනය කරගත්තොත, ඕනවට වඩා අලංකරණයට යන වැඩ පිළිවෙල නතර කරගත්තොත, ඕනවට වඩා ඇඳුම් පැළඳුම් අරගෙන මේ අලංකරණයකට යන්න තියෙන වැඩ පිළිවෙල නතර කරගත්තොත, ඕනවට වඩා කෑම බීම පස්සේ එළවණ එක නතර කරගෙන අපේ ශරීරයට පෝෂ්‍යදායී ආහාරයක් අරගෙන කටයුතු කරගත්තොත් සෑහෙන ඉතුරුවක් කරගන්න පුළුවන්. සමහරවිට ආභරණයක් ගත්තට කමන්නේ. ඒකෙන් අපි අනාගතයටත් වැඩදායී වෙන, අපි කියමුකෝ දරුවෙකුට පංචායුධයක් අරන් දෙනවා. එහෙම නැත්නම් දරුවෙකුට මාලයක් අරන් දෙනවා. එහෙම නැත්නම් වලල්ලක් හරි අරන් දෙනවා. එතකොට ඒ කෙනාට, ඒ දරුවට, ඒක භාවිතා කරන කෙනාට අනාගතයේදී යම් උපකාරයක් ඒකෙන් ලැබෙනවා. නමුත් අර ඇඳුම් පැළඳුම් කවදා හරි තිබිලා ඒවා අයින් කරන්න වෙනවා. ඒ වගේම ආහාර පාන ගත්තා, ඒක එතනින් ඉවරයි. ඊළඟට අර රූපය හැදුවා කියලා, කොණ්ඩේ හැදුවා කියලා අපිට හැමදාම කොණ්ඩේ මේ විදිහට පවත්වන්න බෑ. ඉතින් ඒ නිසා මේ අලංකරණය කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරලා නැහැ. උන්වහන්සේගේ දේශනාව තුළ කෙනෙකුට ලස්සන වෙලා ඉන්න බෑ කියලා දේශනා කරලා නැහැ. පිළිකුලයි කියලා පිළිකුලම අල්ලගෙන ඉන්න කියලා උන්වහන්සේ දේශනා කරන්නේ නැහැ. නමුත් මේ සිහිය පිහිටවන කෙනා මේ පිළිවෙල තමන්ගේ තුල රඳවාගෙන යන්න කියන එක උන්වහන්සේ දේශනා කරනවා. එතකොට කායානුපස්සනාවට මේක අයිති වෙනවා. ඊළඟට පින්වත්නි මේ කායානුපස්සනාවේ ඊළඟ අංගයේ හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ මේ ධාතු මනසිකාරයනේ. එතකොට ධාතු මනසිකාරය කියලා කියන්නේ දැන් පොළවට පස් වෙලා යන දේවල් වලින් මේ ශරීරය හැදිලා තියෙනවා. ඒකට අපි කියනවා පඨවි ධාතු කියලා.
ඊළඟට මේ ජලයේ දිය වෙලා යන දේවල් වලින් මේ ශරීරය හැදිලා තියෙනවා. ඒකට අපි කියනවා ආපෝ ධාතු කියලා. ඊළඟට මේ කුණුසුම් සිසිල් දේවල් වලින් මේ ශරීරය හැදිලා තියෙනවා. ඒකට අපි කියනවා තේජෝ ධාතු කියලා. ඊළඟට මේ හමාගෙන යන දේවල් වලින් මේ ශරීරය හැදිලා තියෙනවා. ඒකට කියනවා වායෝ ධාතු කියලා. එතකොට මේ ගැන විමර්ශනය කිරීමට අපි කියන්නේ මොකද්ද? ඒකට අපි කියනවා ධාතු මනසිකාර කියලා. දැන් බලන්න මේ ශරීරය හැදිලා තියෙන පොළොවට පස් වෙලා යන දේවල්. පොළොවට පස් වෙලා යන දේවල් මොනවාද? දැන් කේස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු. ආදී දේවල් හැම දෙයක්ම ගත්තම පොළොවට පස් වෙලා යනවා. අපි ශරීර කීයක් මේ පොළොවට පස් කරලා තියෙනවද? දැන් එක්තරා අවස්ථාවක එක බබුණෙක් කවුරුත් වලලපු නැති තැනක තමන්ගේ දේහේ වලල ගන්නවා කියලා ඒ කාලේ මේක ප්‍රසිද්ධ කතාවක්. මේ පළවෙනි කතාවට අහනවා නෙමෙයි ඔබ, සමහර අය පළවෙනි කතාවට අහනවා ඇති. නමුත් අපි ඒක නැවත මතක් කරනවා මෙතෙන්ට යම් ආකාරයක කතාංගයක් හැටියට. මේ ඒ බමුණා කවුරුත් වලලපු නැති තැනක තමන්ගේ දේහේ වලල ගන්න කියලා කල්පනා කරා. හොඳ බමුණේ. මොකද කලින්ම මිනිහා කල්පනා කරලා තියෙනවා මම මැරෙනවා, මැරෙන වලත් හදා ගන්න ඕන කියලා. දැන් මේ කාලේ අපිට හම් වෙන මිනිස්සුයෝ ගත්තම මැරෙන්නේ නැහැ. හතරමායම පරිස්සම් කර කර අනිත් මිනිස්සුන්වත් යට කරගෙන ඉන්න හදන සමාජයක් තියෙන්නේ. මේ බමුණ හරි හොඳ බමුණේ. කල්ැතුවම මැරෙනවා කියලා කල්පනා කරා, මැරෙන තැනත් හදා ගන්න කල්පනා කරා. ඒ අනුව මේ බමුණ මොකද කරේ? එක්තරා පර්වතයක් දැකලා ඒ පර්වතයේ උඩ තිබුණා මේ ඒ පර්වතයේ උඩ තිබුණා නුග ගහක්, මහා නුග ගහක්. අවුරුදු 100කට වඩා පැරණි නුග ගහක්. ඊට පස්සේ මෙයා මොකද කරේ? සේවකයෝ අරන් ගිහිල්ලා අර නුග ගහ කප්පලා අර මුල ගලවනවා. හරි, බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්ක මේ බමුණගේ වැඩේ. පස්සේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා අර බමුණගෙන් ඇහුවා, බමුණ මොකද්ද ඔබ කරන්න හදන්නේ? ස්වාමීනි, කවුරුත් වලලපු නැති තැනක මාගේ දේහේ වලල ගන්නයි මම මේ හදන්නේ කියලා කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේට මද සිනහාවක් පහළ වුණා. මන්දස්මිතේ කියලා කියන්නේ. ඒතර මදසිනාවක් පහළ වුණාම උන්වහන්සේගේ කිරිවන් දන්ත ධාතුන් වහන්සේලාගෙන් සුදු බුදුරැස් විහිදුණා. සාමාන්‍යයෙන් ඒ සුදු බුදුරැස් විහිදිලා උන්වහන්සේගේ හිස වටේ තුන් වතාවක් කරකිලා නොපෙනී යාම තමයි සිද්ධ වෙන්නේ. එතකොට ආනන්ද මහරහත් ආනන්ද හාමුදුරුව උපස්ථායක හාමුදුරන් වහන්සේ පිටිපස්සෙන් වඩිනකොට උන්වහන්සේ දකිනවා මේ සුදු බුදුරැස් විහිදිලා නොපෙනී යන ආකාරය. එතකොට උන්වහන්සේ අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මොකද්ද විශේෂ කාරණාව ඔබ වහන්සේ මේ ආකාරයෙන් මදසිනාවක් පාන්න කියලා. දැන් මෙතෙන්දී අර බමුණ ඇහුවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඇයි මේ ඔබ වහන්සේ නැත්තම් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඇයි ඔබ වහන්සේ hina වුනේ? එතකොට කිව්වා, බමුණ මම මේ ආකාරයෙන් බමුණ මම ඒ විදිහට මදසිනාවක් පළ කළේ ඔබ මේ නමින්ම මේ ස්ථානයේ 14,000 වතාවක් පමණ මිහිදන් වෙලා තියෙනවා මෙතනම. එතකොට මේ කල්පය තුල මේ පෘථිවිය තලයේ ආන්න ඒකයි මට මේ සිනහාවක් පහළ වුණේ. එතකොට දැන් මේ වතාවේ ඔබ සූදානම් වෙනවා පළවෙනි වතාවට කිසි කෙනෙක් වලලපු නැති තැනක මාගේ ආධානය කිසි කෙනෙක් වලලපු නැති තැනක මාගේ ශරීරය භූමදානය කරගන්න කියලා. එතකොට හොඳටම පැහැදිලි වෙනවා බමුණ අපි සංසාරයේ කොපමණ කාලයක් මේ විදියට මේ භූමියේ මිහිදන් වෙලා තියෙනවද කියලා. එතකොට කල්ප ගණන් අපි මේ සංසාරයේ ඇවිල්ලා තියෙනවා. තිංසමන්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා, අපි මීහරකෙක් වෙලා ඉපදිලා අපේ බෙල්ල කපද්දි ගලාගිය ලේ එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එතකොට හරකෙක් වෙලා ඉපදිලා බෙල්ලකපද්දි ගලාගිය ලේ එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඌරෙක් කුකුලෙක් එළුවෙක් බැටළුවෙක් වෙලා ඉපදිද්දි අපේ බෙල්ලකපද්දි ගලාගිය ලේ එකතු කරා නම් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙමනම් පින්නන්දි මේ වතාවේ අපිට තියෙන ශරීරය මේක తాවකාලික එකක්. අපි කල්ප ගණන් විවිධ ශරීර දරපු අය. සමහර කාලවල අපි බඹලොවත් ඉඳලා ඇති. ඒ බඹලොව හිටපු අවස්ථාවල ඒ සියුම් ශරීරයක් තිබුණේ. ඒ බ්‍රහ්මකායික දෙවි කෙනෙක් ඇරියට. ඊළඟට දෙව්ලොවතලේ අපිට
තිබුණ සියුම් ශරීර. ඊළඟට පිරේත ලෝකවල ඉතාම දුක්ඛිත ශරීර අපිට තිබුණා. ඊළඟට අසුරකාය තිබුණා. ඊළඟට තිරිසන් ලෝකේ විවිධ සත්තු වෙලා හරක්, ඌර, කුකුල්ලු, එළුව, බැටළුව, බල්ලු, බලල්ලු, සර්පයෝ, මාළු, මැස්සෝ, මදුරෝ ආදි වශයෙන් විවිධ ශරීර තල්මස්සු, එතකොට කූඹිය, අලි, කෝටි වලස්සු ආදී ශරීර අපි දරාගෙන හිටියා. ඒ වගේම අපි සමහර අවස්ථාවලදී නිරේ නිරිසත්තු වශයෙන් ශරීර දරාගෙන හිටියා. මේවතාවේ දරන්නේ මේ මනුස්ස ශරීරය. මේකත් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙවි එනවා. චූටි කාලේ පුංචි ලදරුවෙක් හැටියට අපි හිටියේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ඒක වෙනස් වුණා. දැන් සමහර අයට ඇවිද ගන්න බැරුව ඇති. ඒ කාලේ එහෙට මෙහෙට දුවලා පැනලා ගිය ශරීර දැන් රෝද පුටුවෙන් එහෙට මෙහෙට යනවා ඇති. එහෙම නැත්නම් ඇඳේ හාන්සියලා ඇති. නැත්නම් ඇඳේ නැගිට ගන්න බැරුව ඇති. කය උස්ස ගන්න බැරුව ඇති. ඒ දවස්වල ඉහළට උඩ පැනලා ඉහළට පැනලා අර වොලිබෝල් ගහද්දි ඉතාම වේගෙන් ඒ බෝලයට පහර එල්ල කරපු ශරීර ඊළඟට ඉතාම දක්ෂ ලෙස දුවගෙන ඇවිල්ලා ඉහළට තමන්ගේ ශරීරය උස්සලා විනිශ්චයකාරවරයා පසු කරගෙන පන්දු යවපු ශරීර අද බලන්නකො කොච්චර දුර්වල වෙලාද සමහර අයගේ කියලා. ඒ නිසා මේක තමයි ඇත්ත ස්වභාවය. ඉතින් මේ කය ඒකයි මේ කායानुපස්සනාවේදී විශේෂයෙන්ම ධාතු මනසිකාරයේදී මේ පොළොවට පස් වෙලා යන දේවල් මේ විදිහට අපි දකින්න ඕන. කොච්චර ලස්සන කොණ්ඩ, කොච්චර ලස්සන කොණ්ඩ ශරීරයේ, කොච්චර ලස්සන කොණ්ඩ සංසාරයේදී අපිට තියෙන්න ඇද්ද? ඒව කොච්චර අනිත්‍ය වෙලා ගියාද පොළොවට පස් වුණාද? දත් කොච්චර කෝටි ගණන් පොළොවට පස් වෙලා ගියා. ඒතර ඔන්න ඔය විදිහට කල්පනා කර කර කල්පනා කර කර හිතනකොට අන්න අපිට පුළුවන්කම ලැබෙනවා මේ දැන් තියෙන ශරීරයත් එක්ක ගලප ගලප අපිට බලන්න පුළුවන් මේ ධාතු වශයෙන්. ඒතර මේ ධාතු වශයෙන් විශේෂයෙන්ම පඨවි ධාතුව ගැන තමයි මම මේ වෙලාවේදී මේ විග්‍රහ කරන්නේ. තවදුරටත් මේවා ගැන අපි ඉගෙන ගන්නට ඕන. ඒ නිසා පින්වත්නි, අද දේශනාව තුළ අපි තවදුරටත් විග්‍රහ කරගෙන ආවේ කායानुපස්සනාවේ තව කොටස්. එතකොට මුලින් ඉඳලාම කායानुපස්සනාව සිහිපත් කරනවා නම් එකක් තමයි ආනාපාන සතිය, ඊළඟට ඉරියාපත, සති සම්පජඤ්ඤ, ධාතු මනසිකාර. ඒ ධාතු මනසිකාරයේ අපි අද ඉගෙන ගන්න බැලුවේ ඒකේ පොළොවට පස් වෙලා යන දේවල් තව ඒකන විග්‍රහ කරගන්නට ඕන. ඊළඟට අපිට නවසීවතික තියෙනවා. ඒ නිසා මේ කරුණු ටික හොඳින් සිහි කරගෙන අපි සිහියෙන් යුක්තව සතිපට්ඨානෙන් යුක්තව කටයුතු කරලා අපේ සංසාරික ජීවිතය මෙලොව වශයෙන් යහපත් කරගෙන පරලොව වශයෙන් යහපත් කරගෙන අවසන අමා නිවනින් සැනසීම ඇති කරගනිමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. ධර්ම ශ්‍රවණානිසංසයෙන් හැම දිනාටම අමා නිවන් සුව සැලසේවා. සමාජ සංගායනා